මෑත ඉතිහාසයේ ලෝකයේ කිසිදු රටක් කෙටි කාලීනව මෙවැනි අර්බුදත්වයකින් ගොඩ නගන්න පුළුවන් වෙලා නැහැ. අතිගරු ජනාධිපතිතුමන්ගේ දූරදර්ශී කල්පනාවට අනුව රට ගොඩ නගන්න පුළුවන් වුණා. අපිට එදා දකින්න පුළුවන් වුණේ ගෑස් පෝලින්, බෙහෙත් පෝලින් දකින්න පුළුවන් වුණා. ඒ වගේම තෙල් පෝලින් දකින්න පුළුවන් වුණා. විවිධ විදියට මිනිස්සු පාරවල් වල අඬා වැළපෙන විදියන් අපිට දකින්න පුළුවන් වුණා. නැවත වතාවක් ප්‍රශ්න ගැටලු නොවන විදියට මේ රට ගොඩ නගන්න පුළුවන් නම් ඒ ගොඩ නගන්න පුළුවන් එකම නායකය තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමන් කියලා කියන්නේ. අපේ ජනාධිපතිතුමා කෙටි කාලයක් තුර රට ස්ටේබල් තත්යකට ගෙනාවා කියන දේ ගොඩක් මට උපකාර වෙලා තියෙනවා. මේ රට ගැන ඉන්වෙස්ට් කරන්න නැවත හිතියතුයි කියන තැනට එන්න. මේ විදිහටම කරගෙන ගියොත් ආයි අලුත් වෙනසක් මෙතන හදන්න ගියොත් එහෙම ඉන්වෙස්ට් කරන අයට කුතුහලයක් එනවා. මේක මේ ආයි පරණ තත්ත්වයට ඇයිද මේක කරගෙන යන්න පුළුවන් ඇද කියලා. මේ තියෙන ක්‍රමවේද මෙහෙම ඉස්සරහට කරගෙන යන්න. ඒතර ඒ කන්ෆිඩන්ස් එක අපිටත් එනවා. අපිත් ආසයි ලංකාවට ඉන්වෙස්ට් කරලා ලංකාව දියුණු වෙලා මව්බිම ඕකේ අනිත් රටවල් සමග කරට කර යන තැනකට ගේන්න දායක වෙන්න අපිත් සතුටින් බලාපොරොත්තුෙන් ඉන්නවා. බංකොලොත් භාවය 2022 ප්‍රකාශයට පත් වුණත් සමගම අපේ රට අවුරුදු දෙකක් ඇතුළත් ආපස්සට ගැනීමට වර්තමාන ආණ්ඩුවට හැකියාවක් ලැබුණා. මේ වගේ බංකොලොත් භාවයට පත්වුණු රටවල් අවුරුදු ගණනාවක් නැවතත් යථා තත්ත්වයට පත් වෙන්න ඇහෙන කාලයක් ගත වුණා. නමුත් අපේ ආර්ථික ප්‍රතිපත්තිවල සාධනීය බව නිසා අපිට හැකියාවක් ලැබුණා අවුරුදු දෙකක් ඇතුළත මේක නැවත හිතකර දිශාවකට යොමු කරගන්න.